සවසා අදත් ඔබ මේ එකතු වන්නේ medicine for life youtube නාලිකාව සමගින් ඔයගොල්ලෝ හැමෝම දන්නවා හෘදය කියන්නේ අපේ සිරුරේ තියෙන වැදගත්ම අවයවය ඉතින් මේ හෘදය තමයි අපේ මුළු සිරුර පුරාම රුධිරය පොම්ප කර හරින්නේ ඉතින් මේ හෘදේ ක්‍රියාකාරීත්වය අඩපණ වුනොත් හෘදේ ක්‍රියාකාරීත්වය නැවතුනොත් ඒක මුළු සිරුරටම බලපානවා අද අපි කතා කරන්නේ මේ හෘදේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙන්න හේතු වන වැරදි අවදිමත් ආහාර පුරුදු ගැන ඔබේ හෘදේ නිරෝගීකම සමස්ත සිරුරේම නිරෝගී බවට බලපානවා සෛලවට අවශ්‍ය ද්‍රව්‍ය ගෙන යමින් අනවශ්‍ය ද්‍රව්‍ය බැහැර කරමින් ශරීරයේ පුරාම රුධිරය සංසරණයට මූලික වෙන්නේ ඔබගේ හෘදය නමුත් අයහපත් සෞඛ්‍ය පුරුදු නිසා මේ හෘදේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා ඔබ හොඳින් ක්‍රියාශීලී බව පවත්වා ගන්නේ නැත්නම් ඔබ අවශ්‍ය තරම් ව්‍යායාම කරන්නේ නැතිනම් ඒ වගේම අධික මේදේ සහිත ආහාර ගන්නවා නම් අධික මානසික ආතතියෙන් පෙළෙනවා නම් ඒ වගේම ඔබ දුම්පානයට දුම්බීමට මද්‍රව්‍ය භාවිතයට මද්‍යසාර භාවිතයට හුඟක් ඇබ්බැහිලා ඉන්න කෙනෙක් නම් ඔබට හෘදයේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙන්න හෘද රෝග ඇති වෙන්න වැඩි අවධානමක් තියෙනවා මේදය අධිකව තිබෙන ක්ෂණික ආහාර වර්ග පරිභෝජනය කිරීම හෘද රෝග ඇති වෙන්න ප්‍රධාන වශයෙන්ම බලපානවා ඒ වගේම මේ විදිහට තෙල් සහිත ආහාර නිතරම ගැනීමෙන් ඔබේ කොලෙස්ටරෝල් ප්‍රමාණයත් වැඩි වෙනවා එම නිසා ඔබ දිනපතා ඉතාම ආසාවෙන් ගන්න ආහාර වර්ග සමහරක් මේ විදිහට හෘදයේ ක්‍රියාකාරීත්වයේ පරිහානියට ලක් වෙන්න හේතු වෙනවා ඒ නිසා හෘදයේ නිරෝගීභාවයට හේතු වෙන ආහාර තෝරා බේරා ගැනීමට ඔබ ඉතාම සැලකිලිමත් විය යුතු වෙනවා ඔබ හොඳින් ආහාර පාලනය නොකළොත් ඔබේ රුධිර වාහිනී වල බිත්ති වල මේදේ වැඩි වශයෙන් තැන්පත් වෙනවා එහෙම වුණාම ඔබේ හෘදයෙන් රුධිරය සපයන හෘදයට රුධිරය සපයන කිරීටක ධමනි වලත් මේදේ තැන්පත් වීමෙන් ඒ කිරීටක ධමනි අවහිර වීමක් සිද්ධ වෙනවා ඊට අමතරව ඔබේ මොළයට රුධිරය ගෙන යන නාල වලත් මේ විදියට මේදේ තැන්පත් වෙලා ඒවත් අවහිර වීමක් සිද්ධ වෙනවා මේ නිසා හෘද රෝග වලට අමතරව ඔබේ මොළයේ ආඝාතය වැනි තත්ත්වයන් බව ඇති වෙන්න පුළුවන් මේ සමගම රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටමත් ඉහළ යනවා දැන් අපි බලමු මොන වගේ ආහාර වර්ගද ඔබට මේ විදියට හෘද රෝග ඇති වෙන්න හේතු වෙන්නේ කියලා මස් වර්ග මුලින්ම ගත්තොත් මස් වර්ග කියන්නේ අමුෙන් තියෙන කොට රතු පාට ගන්න මස් වර්ග ඒ කියන්නේ කුකුළු මස් හරක් මස් ඌරු මස් මේ වගේ මස් වර්ග වලින් රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි වෙනවා ඉතින් මේ විදිහට කොලෙස්ටරෝල් මට්ටම වැඩි වුණාම ඒක හේතු වෙනවා ඔබේ හෘදයට අයහපත් විදිහට රෝගී වෙන්න බලපාන්න ඊළඟට ගත්තොත් ටින්කල ආහාර වර්ගත් මේ විදිහට හෘදයට රෝග ඇති වෙන්න හේතු වෙනවා ඒ ටින්කල ආහාර වර්ගවල සෝඩියම් ග්ලුටමේට් කියන අහිතකර රසකාරක වර්ගත් අඩංගු වෙනවා මේ විදිහට ඒ ටින් කරපු ආහාරවල ලුණු ඒ කියන්නේ සෝඩියම් වැඩි වශයෙන් අඩංගු වෙනවා මේ නිසා හයිපර්ටෙන්ෂන් එහෙම නැත්නම් අතිරුධිර පීඩනය කියන තත්ත්වයක් ශරීරයේ ඇති වෙනවා එතකොට හෘදයේ මත යෙදෙන පීඩනයේ වැඩිවීම නිසා හෘදය ආබාධ ඇති වෙන්න වැඩි අවධානමක් තියෙනවා ඔබ ආසාවෙන් ආහාරයට ගන්න චීස් වර්ගවල මේ හෘදයට අහිතකර දේවල් තියෙනවා ඒ චීස් වර්ගවල ලුණු වැඩි වශයෙන් අඩංගු වෙනවා මේ විදිහට ලුණු වැඩි වශයෙන් අඩංගු වීම නිසා අතිරුධිර පීඩනය තත්ත්වය ඇති වෙන්න පුළුවන් මේ නිසා හෘදයට අහිතකර විදියට බලපානවා පීකුදු ගත්තොත් පීකුදු වල සාමාන්‍යයෙන් යකඩ බහුලව තියෙනවා නමුත් මේ පීකුදු ආහාරයට ගැනීම නිසා ඔබේ රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි වෙන්න පුළුවන් ඒ නිසා පීකුදු කියන ආහාරය ඔබේ හෘදයට හෘදය රෝගී වෙන්න අහිතකර විදියට බලපාන ආහාරයක් ඔව් ඔබ ආසාවෙන් ආහාරයට ගන්න මැකරෝනි කියන ආහාරය තුල අධිකව මේදය ලුණු ඒ වගේම රසකාරක අඩංගු වෙනවා මේ නිසා මැකරෝනි කියන ආහාරය ඔබට හෘද රෝග ඇති වෙන බලපාන ආහාරයක් ඉන් පස්සේ ගත්තොතින් සිසිල් බීම පුදීම රසකාරක වදා නිපදවන ලදේවා මේ සිසිල් බීම පරිපෝෂණය ගැනීමෙන් නිසා ඔබට ආඝාතය ඒ වගේම කිරීටක දමන වල අවහිරතා නිසා හෘදයාබාධ ඇති වෙන්න පුළුවන් ඔව් ඔබ ඉතාමත් ප්‍රිය කරන අයිස්ක්‍රීම් වල කොලෙස්ටරෝල් මට්ටම ඉතාමත් ඉහළ අගයක් ගන්නවා මේ නිසා හෘදයාබාධ ඇති වෙන්න අයිස්ක්‍රීම් උනත් බලපාන්න පුළුවන් ඉන් පස්සේ ගත්තොතින් ගැඹුරු තිරේ බදින ලද ආහාර ඔව් ගැඹුරු තිරේ බදින ලද ආහාර වලින් කොලෙස්ටරෝල් නිපදවීමක් සිද්ධ වෙනවා ඒ කියන්නේ ඒ ආහාර වල කොලෙස්ටරෝල් ඉතාමත් වැඩි ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා ඒ නිසා
ක්‍රීටික දමන රෝග හෘද රෝග ඇති වෙන්න මේ ගැඹුරුතලයේ බදින ලද ආහාර ඉතාම වැඩි වශයෙන් බලපානවා බේක් කරන ලද ආහාර වල මේදේ වැඩිපුර අන්තර්ගත වෙනවා ඒ වගේම ඇතම් බේක් කරන ලද ආහාර වල සීනිත් වැඩි වශයෙන් අඩංගු වෙනවා මේ නිසා මේදේ හා සීනි කියන්නේ හෘදයට අහිතකර විදිහට බලපාන්න පුළුවන් සංගතක දෙකක් මේ දෙකම නිසා හෘද ආබාධ ඇති වෙන්න බලපෑමක් තියෙනවා ඒ වගේම සීතකරණ ලද ආහාර අධිසීතකරණ ලද ආහාර ප්‍රකට කරලා තිබොතින් අන්න ඒ ආහාර වල ලුණු වැඩි වශයෙන් අඩංගු වෙනවා මේ විදිහට ලුණු වැඩි වශයෙන් අඩංගු වීම නිසා අදිරුදුර පින්න තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කල් තබා ගැනීම සඳහා පදම් කරන ලද මස් වර්ග වල මේදය හා ලුණු වැඩි වශයෙන් අන්තර්ගත වෙනවා එම නිසා කොලෙස්ටරෝල් වැඩි වීමට මේ පදම් කරන ලද මස් වර්ග බලපානවා ඒ නිසා හෘද ආබාධ ඇති වෙන්න මේ විදිහට කල් තබා ගන්නා මස් වර්ගත් බලපානවා ඉතින් මේ ආහාර වර්ග වලින් වැළකුණොත් ඔබට ඔබේ හෘදය නිරෝගීව තබා ගන්න පුළුවන් නමුත් ඔබ මේ ආහාර වලින් වැළකෙන්නේ නැතුව දිගටම වැරදි ආහාර පුරුදු වල හිටියොත් ඔබේ හෘදය රෝගී වෙන්න පුළුවන් ඔබේ කිරීටක ධමනි වල මේදේ තැම්පත් වීම නිසා ඔබේ හෘද ආබාධ ඇතිවීමේ අවදානම වැඩි වෙනවා ඒ වගේම මොළයට රුධිර සැපයන ආහාර වලත් කොලෙස්ටරෝල් තැම්පත් වීම නිසා ඒ ආහාරත් සීන් වීමක් සිද්ධ වෙනවා එහෙම වුණාම ආඝාතය පැරලයිස් වෙන තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන් ඒ නිසා ඔබේ ආහාර වේල ගැන ඉතාමත් සැලකිලිමත් විය යුතු වෙනවා ඉතින් මේ ආහාර වර්ග වලින් වැළකීලා ඔබේ හෘදය නිරෝගීමත්ව තබා ගැනීම ඔබ සතු වගකීමක් ඔබේ හෘදය නිරෝගීව පවත්වාගෙන යන්න මේ වීඩියෝ තුලින් ඔබට පිටුවහලක් ලැබෙන්න ඇති ඉතින් ඕගොල්ලොත් අපේ වීඩියෝ වලට කැමති නම් අපිව subscribe කරන්න ඒ වගේම like කරන්න share කරන්න ඔබට සුබ දවසක්